마가리아또! 마가리아또! ඔකබලේ ගල්ල කවාන බෙරිහන් දෙන්නේ කුලත්තේ කුදීව හොයන්ට දිස්සලා කුලත්තේ මගේ පෙකරිත්තට తిరిවෙන හැටියට ඇත්තෝ අර ඌරු නිලාට වෙන්නේ නැ කුලත්ත තමයි දිස්සලා තින්නේ ඒ ඇත්තට අහවල දෙයකටද හුදීගේ බගක් හුදීගේ අර හිඳුළු පාට තෙරි කුලත්තත් එක්ක ගලු කරනවා ගුවනේ ඒ හින්ද බිය බෝ වෙලා තව තෙරි කුලත්තියක් ඈත තරිබරළු යවුනා එනං මොකක්කරි හොදීගෙන් හාප කටයුත්තක් ගැන දැන කියාගන්න වෙන්න ඇති. උඹලා ගලු කරාද ඒකි මේ යන්නේ නැතිවද? ඒ බව ගලු කරා විතරයි ඒ ඇත්ත අම්මා අප්පා ලික්කුවා හේ ඉරුවා ලුක්කා ලුක්කා ඊසරෙන් දිස්සුවා. අවල් දෙයක්ද බලමි. ආයේ වංගිය පෙකවා බලාපල්ලා. ඒ යන්නේ මොන විපත්තියක් ඇවිල්ලාද කියලා. එහෙමයි මා ගාඩියත් මලයා මලයා හිතනවාද කෝරළේ වලව්වේ උදවිය මේ ගැන මුකුත් දන්නේ නැහැ කියලා අයියන්දි හිතනවාද ඒ ඇත්ත දැන ගියා ගත්තොත් මේ මගුල් තුලා තියා අපේ මූණ දිහාවක්වත් බලයි කියලා එහෙමනම් මොකද මලයා මේ මගුලට දින තීඳු කළාට පස්සේ බණ්ඩාරලා මෙයා මේ වගේ වැඩක් කළේ ඕරලේ අයියන්ඩිගේ වගතුග අයියන්ඩි දන්නවනව මිනිහා කිව්වේ ලොකු හාමුදුරුවන්ගේ නෑදෑකමට බාප්පොච්චි දෙච්චි උන්නාන්සේගේ වචනේ අහක දාන්න බැරි හන්දා දරුවව තුන් මාසකට පාට දුම්බරට පිටත් කොලාගේ ඒ ඔක්කොම හරි කියමුකෝ ඒ උනාට මලයා බණ්ඩාර පුතාන්ට තිබුණනේ දුනු මණ්ඩලාව වලව්වට ඇවිල්ලා නම්බුකාර විදියට අපිට කියලා යන්න අපි කන් දෙකම පුංචි අම්මලගේ වලව්වට ගිය දවසේ බණ්ඩාර පුතා ආවා අපි වලව්ව උන්නති එකට බණ්ඩාර පුතා මොනව කරන්ටද කියලා කෝරළේ අයියන්ඩි ඇව්වේ බණ්ඩාර පුතා වලව්වට ආවයි කියලා කිව්වට අපි දුටුවේ නෑ නෝයේ මලයා මට හිතෙන විදියට එයාට ආරංචි වුණා මේ දරුවා බබා කුමාරිකේ කියලා ඊට පස්සේ තමයි ඒ අය බහු බහින්ද පටන් ගත්තේ බබා දුවගේ දරුවා ගැන ආරංචි උණයි කියලාම කියමුකෝ ඒක කොයිතරම් කාලයක් පහු වෙච්ච දේවල්ද අනික අයියලා කියලා තියන්නේ ඒ දරුවගේ පියා වලව්වේ නෑදෑ කෙනෙකුගේ කියලා නේද? එතම නම් ඉතින් මුකට දෝය තරම් කල්පනා කරන්නේ. ඈ? මණිකේ මුන් දෙන්න තමයි කලින් බණ්ඩාර අප්පගේ වගතුක කිව්වේ. ආපම් මහගාඩිය කොහෙද කියලා? අද උඹලගේ රැහේ මහගාඩිය කොහෙද ඉන්නේ? අවසරත්තු මහගාඩිය නිරාඩු කඩිතන සූස්තරය ඇතරි කරනවා. කොහොමද එහාට යන්නේ කියලා අපරන් කිරෝ? මණිකේ පැවලඟ ඉන්නවයි කියලා නේ කිව්වේ. ආ මේ උඹලට ඇහැකිද ඩිංගිත්ත පාර පෙන්නන්න මට එහාට? ඒ මොකද මහගාඩියාගේ ගෑණිට කියලා මට හොඳ බැයින් පම්පෙටි දෙක තුනක් පියා ගන්න තියෙනවා. හුඟා උඹ හීසරෙන් දිස්සලා බලපන්
මහගඩිය තාමත් ඒ අංගෙද කියලා. ඔබ හීන්සරේ කුලැත්තිව කැඳාගෙන දිස්සපන් සිංගෝ. මම හීසරෙන් පණීඩේ ගලු කරන්න. අවසරමයි අත්තෝ. මං පස්සේ විස්සුවත් පෙකවා ගත හැකි මහගඩියව. අවසර රංකඳ ගලු කරන්ට පණිවිඩයක් එව්වා නම් තිරිතුමනට දිස් වෙනවා වේද? රංකිරෝ ඔබ ටිකක් එහාටලා හිටපන්. මට මහගාඩියත් එක්ක තනියම කතිකාවක්. මහගාඩිය උඹලා රැහේ අර හීනේ තියක් එක්ක ඉන්න රතු ගෑණි ගැන ඒකේ මගේ නගාගේ බිලින්දි වේද? මය දෙයියෝ අහවල් දෙයකට ඒක ගැන පෙකවනවාද? ඒකේ පහුණු දොහේ මය පුතා බණ්ඩාරා පොත් එක තනි පංගලමේ කතා කර කර ඉඳලා තියෙනවා. මය රංකඳ තරහවසර ඒකේ හාප ගතිය ඇති එකක් නෙවෙයි. ගමේ අය වගේම උඹලා රැහේ වුණොත් දැකලා තිනවා මගේ පුතා ඒකිට එක තනි පංගලමේ කතා කර කර ඉන්නවා. ඔබ දන්නවනේ කෝර්ලෙණිලඹගේ වග. මයි දෙයියෝ මේ රැහේ වෙනින් ගාවින්නියක් පෙරිකුලත්තත් එක්ක ගලු කරා නම් ඕන් මයි පෙකිරිටට හැකයි. ඒකි එහෙම හාප ගති ඇට්ටියක් නෙවෙයි. මයි බණ්ඩාර පුතා පාත දුම්බර පිරිවෙනට ගියා නෙවෙයි. බෙරහේ උන් කියන්නේ ඒකේ තීන් එක උඹ ළඟට දීලා පාත දුම්බර ගියා කියලා. මයි රංකඳ තරහවසර ඒකේ ඒ අංගෙට දිස්සිය මගේ ඕමනාවට. හාප කාරණා තෙරි දුම්ම නැත්තන්ට තැවින්නෙන්නේ නැතුව සත්තයි රංකඳ ඒකේ තව දෙගිරාවකින් මේ අංගෙට දිස්සයි. ඒක හරිය කියමුකෝ. ඒකිට අධිකාරිය මොකද මයි පුතා එක තනි පංගලෙ මේ කතිකා කරන්ට? ඒකි ලව්වා මොකක් හරි කාරණාවක් තෙරි කොරා ගන්ට ඇති තෙරි කුලැත්තට. ඒකි මන්තර ශාස්ත්‍රයට හපනේ. උඹ එහෙනම් සත්ත කොරාපා. ඒකිගේ මයි පුතාට විපතක් වෙන්නේ නැහැ කියලා. එහෙමයි මයි රංකඳ. තරහ අවසර මං ඒකිත් එක්කලා ගලු කරලා බලන්න. මයි රංකඳ මගේ පෙකිරිත්තට විශ්වාසයි. ඒකිගෙන් විපතක් තැවින්නෙන්නේ නැතුවා කියලා. තෙරි කුලත්තටයි තෙරි දුමනටයි දෙකටම ආරක්ෂා බන්ධනයක් තෙරි කරලා දෙන්නම්කෝ. හොඳයි අපි එහෙනම් යනවා. ඔබ වෙලාවක බලව සැත්ති වරෙන්කෝ. එනකොට මේ විස්තර ටිකක් හොයනවා. එහෙමයි රංකඳ. බොඹුරිලියෝ අද කුලත්තෙක් රැහැට දිස්වනවා. තෙරිදුමුණ ඉඳලා කුලත්තියක් එක්කලා රාවල් දෙයකට දිස්වා වේද? මහගාඩිය හදිගැහෙන තමයි දිස්සුවේ. ඒ වුණාට බොඹුරිලියෝ මගේ පෙතිරිත්තේ හැකයි. මහගාඩිය හදිගැහෙන වෙන ගිරාමේ කුලැත්තෝ ගාඩින්ට දුමනට තැවින් වෙන්නේ පණිවිඩේ වුණාවේද? ඒක තමයි බොලේ.
මේ වංගියේ කුලත් එක්ක මගේ පෙකිරිටට හැකයි බොල මේක රහසක් තියන බොල කොයි ගිරාවෙද කුලත්තෝ ගාඩින්ගේ දෑඟුල් ළඟට තවෙන්නුනේ ඒක තෙරිසිංගෝ ආවල් රහසක්ද ගලු කරපන් මගේ පෙකිරිටට දැනෙන හැටියට එයාත් තවෙන්නුනේ හුදිය කියෝ පෙකවන්න හුදිය කියගෙන පෙකවෙන්නේ තෙරි මං කුලත්තට ගලු කරා දැන් දෙගිරාවකට කලින් ඉඳුළු පාට කුරත් එක්ක වෙනත් අංගයකට දිස්වා කියලා ගලු කරපන් ගලු කරපන් උඹ දන්නවද ඒ වංගි ඒ ඇත්තෝ පැතලියෙක්ගේ ඉරුවාලුක ලුක හීසරෙන් දිස්වා පුදියේ කි මේ ගිරාවේ තෙරි කූටාටුවත් තෙරි කොල්ල වගේ සිංගෝ මොකෝනත් බොම්බුරු විල්ලියෝ උන් කුලත්තෝ අපි ගාඩි හුදිය කීට කරදරයක් ඇවින්නෙනවා නම් අපි ඒකිට කින්ට ඕන අපිට කුලත්තංගෙන් කාර්යයක් නැතුව වෙද බරංකිරෝ බලාගෙන ගියාම අර මහගාඩියා කියන එක අපේ ගම් ගෙවල් වල ඉන්නේ උන්ටත් වඩා හොඳයි නේ බබා මණිකේ ඒ වුණාට මණිකේ උන් අතරත් ඉන්න මහා එපා කරපෙව්වෝ දැන් බලාපංකෝ මගේ හිතත් කලබල නොකර පුරස්නේ ගැනත් හරියට හොයා හදාලා සීරුවට මේ ප්‍රශ්නේ ඉවරයක් කරපු හැටි මණිකේට උගේ වතන විශ්වාසද විශ්වාස නොකර ඉන්න තිබුණා වෙන එකෙක් කියවුවා නම් මං දුටුව රංගිරෝගේ ඇස් දෙක උකුස්සෙක්ගේ වගේ හරි කෙලින් බලාගෙන ඌ කතා කරේ මං අහලා හදලා තියෙන විදිහට නම් ඌ නරකෙක් නෙමෙයි බං මණික දන්නේ නැහැ නේද දවසක් උන්ගේ ගාඩියකෙක් උන්ගේ ගාඩි සූත්‍රෝලි මාව ගකනා නේද උඹ උන්ට මොකක් හරි නොහොබිනා දෙයක් කරන්න ඇති. නැතිනම් ගාඩියේ වෝ නිකම් මන්තර ගුරුකම් පාවිච්චි කරන්නේ. මං ඉතින් උටින් බැනන තමයි. මහා ගාඩියා කියාපු හැටියට බණ්ඩාරාපු ගාඩි රැහේට ගිහින් තියන්නේ ගාඩි මන්තරය ඉගෙන ගන්න. අර ගෑණි නම් ටිකක් සූස්තරකාරි තමයිලු. ඒ ගැන තමයි රංකිරුව මට බයක් තියෙන්නේ. ඒත් මහගාඩියා විශ්වාසෙන් කිව්වනේ එතන ඊට වඩා දෙයක් නැහැ කියලා. කොයික වෙතත් මණිකේ අපි වලව්වට යක්. හඳාවෙන්න කලින් යාගත්තොත් නෝ හොඳ. ඕන් රංකිරෝ. පබා කුමාරි හාමිලාගේ වගතු ගෑර මේ කිසිම දෙයක් කටින් බිම හෙලනවා හැම නෙමෙයි. මහගාඩියත් දරු පැටියා ගැන හොයලා බලනවා කියවුවනේ. ඊටත් ඌ දරුවටයි වලව්වටයි දෙකටම ආරස්සාවක් කරලා දෙන්නම් කියලා කිව්වා. මණිකේ මම රාඩින්ගා බීලා විනෝද වෙන එක හැබෑව. ඒ ඔක්කොම කරන්නේ මගේ අඹුව දාලා ගිය නිසා නෝයි. එන්නත් ඉතින් මම අඬා අඬා ඉන්නෝය. මේ පොරස්නේදී මම මණිකේත් එක්කම ඉන්නවා. මටත් ඉතින් දරු දුක දැනෙනවනේ. උඹට තුන් වේලම වලව්යෙන් සප්පායන් වෙලා ඉන්න පැරියේ හොඳ එකා වගේ ඔය රාඩින් ගිත්ත බීපු වෙලාවකවත් මෙව්වා කියන්ට යන්න එපා. අපි කෝකටත් හොදිසියෙන් ඉන්න බලමු. හෙටම අපි පාත දුම්බරට කාව හරි පිටත් කරමු. දරුවා පිරිවෙනේ ඉන්නවද කියලා බලාගන්න පුළුවන් නේ. එතකොට මගේ හිතත් සුද්දයි නේ
අයියෝකට අමුතින් පණිවිඩි කාර්යචාවන්නේ මොකටද මැනිකේ? මම යන්නම්කෝ. අපි මැනිකේ. මැනිකේ වෙනුවෙන් දවස් දෙක තුනක් පයින් ගියත් නොකද? ඈ අපි මොකද වෙලා තියෙන්නේ කියලා බලමුකෝ.